ඊයේ දිනේදී කාලෙකට පස්සේ COVID-19 රෝගීන්ගේ වාර්තා වියම 100 ඉක්මවලා 119 දිනක් වාර්තා වුණා. මේක එකපාර වෙච්ච දෙයක් නෙවෙයි. පහුගිය දින 10ක් පමණ කාල සීමාව තුළ ක්‍රමානුකූලව රෝගීන්ගේ වැඩිවීමක් අපි දක්නට ලැබුණා. එදා ඉඳලම අපි දිගින් දිගටම ජනතාව දැනුවත් කරා මේ රෝගීන්ගේ වැඩිවීම ඉතා බැරෑරුම් ලෙස සැලකිය යුතුයි කියන දේ. මේ මොහොතේදී අපිට කියන්න තියෙන්නේ මේ රෝගීන්ගේ වැඩිවීම ක්ෂණිකව නවත්තන්න පුළුවන් කමක් නැහැ. මේක ක්‍රමානුකූලව යම් ප්‍රමාණයකට වැඩි වෙලා දින සතියක් දෙකක් ඇතුළත අපිට පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඒ පාලනය කරන තෙක් අපි මේ ගැන කළ යුතු දේ මොනවද කියන එක අද පොඩ්ඩක් සාකච්ඡා කිරීම මේ මොහොතේ වැදගත් වෙනවා. ඒ වගේම තමා මේ රෝගීන්ගේ වැඩිවීමත් එක්ක මරණවලත් වැඩිවීමක් සමාන්තරව සිද්ධ වෙන්න පුළුවන්. රෝගීන් වැඩිවඬ ඒ අය අතරේ Dara's medium man sale from 26 to 31st July. It's peace you have in a Sului. සංකූලතා ඇතිවන්නට පුළුවන් අය ඉන්න පුළුවන්. ඒ වගේම ඒ මගින් මරණයක් සිදු වෙන්න පුළුවන්. නමුත් ඒ වක්ෂණිකව සිද්ධ වෙන්නේ නැහැ. රෝගීන් වැඩිවීමට සමාන්තරව නමුත් කාලයකට පස්සේ ඒ රෝගීන්ගේ වැඩිවීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ අතරතුර ඊයේ දිනේදීත් රෝගීන් 5 දෙනෙක් මියගොස් තිබෙනවා. ඊයේ දිනේට වාර්තා වුණු මරණ 5ක් වාර්තා වුණා. ඒ මරණ 5න්ම 5 දෙනාම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් බවත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. මෙහිදී ඒක මතක් කරන්න ප්‍රධානම හේතුව තමා අපි හැකි පමණින් අපේ මේ එන්නත් ලබාගෙන නැත්නම් ඒ එන්නත ලබා ගැනීම වැදගත් වෙනවා. මොකද සංකූලතා ඇතිවන්න තියෙන ඉඩකඩ අවම කර ගැනීම සඳහා අපි හැකි පමණින් අපි සියලු දෙනාම අපේ નિયમિત එන්නත ලබාගෙන නැතිනම් ඒ එන්නත ලබා ගැනීමට කටයුතු කරන්න, විශේෂයෙන්ම අවුරුදු 60ට වැඩි අය සහ නිදන්ගත රෝගවලින් පෙළෙන අය. ඒ වගේම අවුරුදු 20ට වැඩි ඕනෑම කෙනෙකුට ළඟම තියෙන එන්නත් මධ්‍යස්ථානයට ගොස් මේ තමන්ට નિયમિત ඊළඟ එන්නත ලබා ගැනීමට තවදුරටත් අවකාශ තිබෙනවා.